අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සැමට කලින සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් පුවත් සිරස්තන අද ලංකාවම කළු කඩයක් හර්ෂ කියයි අයවැය යෝජනා ජනතාවට දැනෙන විදිහ හිටපු ජනපති වරුන් වන මහින්දට සහ මෛත්‍රීපාලටත් ජනපති විශ්‍රාම වැටුප අහිමි चीन एंतर वासिय नीतिपतिट बेंगाल बोक्क अंदमन दूपत असल पहल वायुगोले कैलंबीमाक व्रिजु बलपैमाक श्रीलंकावट नह अतुल कियाई कडुगन्नाव मार्गिय व्यूर्त किरीम तवमात अविनिश्चिताई विकल्प मार्ग भावित करन्न कैगल्ड दिस्रिक ले कम कियाई යලිත් කොවිඩ් මරණවල තරමක වැඩිවීමක් ඊයේත් ආසාදිතින් 700ක් මරණ 23ක් සෞඛ්‍ය පුරුදු අනුගමනය කර රැලි නවත්වමු විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි බ්‍රිතාන්‍යයේ බලල් කුලයේ 8 දිනකට කොවිඩ් යුරෝපයේ රටවල් 10ක් යලිත් කොවිඩ් අධි අවධානමක කොළඹට පැය 28ක් අද රෑ 8 සිට ජලය කැපේ ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත නිදහස් ශ්‍රී ලංකාවේ 76 වන අයවැය ඊයේ ඉදිරිපත් කෙරුණා 1953 න් පසු මුදල් ඇමතිවරයෙකුට ඉදිරිපත් කරන්නට සිදු වූ දුෂ්කරතම අයවැය මෙයයි දැන් අයවැය යෝජනාවල සාරාංශය සලකා බලමු ලෝක ඉතිහාසයේ 1956 දශකයේ අතිශය දුෂ්කර වකවානුවක් ලෙසයි සඳහන් වෙ ඇත්තේ එදා ඇති වූ ආහාර අර්බුදයේ බොහෝ රටවල ආණ්ඩු බිඳ දැමුවා ශ්‍රී ලංකාවේ ජයර් ජයවර්ධන එදා සිටි මුදල් ඇමතිවරයාටද බහණ්ඩ මිල ඉහළ දාන්නට සිද්ධ වුණා 1953 න් පසු ලෝකයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික සමාජීය සහ සෞඛ්‍ය අර්බුදයේ හැමුවේ මෙවර අයවැය ඉතාම බරපතලයි 1953 න් පසු ලෝකයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික සමාජීය සහ සෞඛ්‍ය අර්බුදය මෙම කොවිඩ් වසංගතයයි මෙම ලෝක අර්බුදකාරී අවස්ථාවේ ඉදිරිපත් වූ බැසිල් රාජපක්ෂ ඇමතිවරයාගේ අයවැයේ සාරාංශයයි මේ විශේෂයෙන්ම මේ අයවැයේදී කැපී පෙනුණු ජනතාවට ඍජුවම දැනුණු තීන්දුව මොනවාද දිනදු ජනතාවට සහන සැලසීමට නැතහොත් සහන මල්ලක් සඳහා රුපියල් කෝටි 1500යි විශ්‍රාම යන වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට රුපියල් කෝටි 3000ක් වෙන් කිරීම මෙමගින් වසර 24ක ගුරු විදුහල්පති ගැටලුවට විසඳුම් ලැබෙනු ඇතේ සෑම දිස්ත්‍රික්කයකටම අන්තර්ජාතික පාසලක් සහ රෝහලක් වැඩිහිටියන්ට දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් උපාධිධාරීන් ස්ථිර කිරීම සඳහා කෝටි 760ක් වෙන් කිරීම උපාධිධාරීන් 53000කට ස්ථිරපත් වීම කාබනික පොහොර නිෂ්පාදනයේ ප්‍රවර්ධනයට රුපියල් කෝටි 3500ක් වෙන් කිරීම දේශීය වල්නාශක නිපදවීම දිරිගැන්වීමට රුපියල් කෝටි 400යි රජයේ සේවය නිවැරදි කිරීම විශේෂයෙන් බොහෝ රජයේ ආයතන වලින් අපේක්ෂිත ජනතා සේවය ඉටු නොවන බව ප්‍රකාශ කිරීම රජයේ ආයතන සඳහා නව කාර්යාල ඉදිකිරීම වසර දෙකකට අත්හිටුවීම සිගරට්ටුවක් රුපියල් 5කින් ඉහළට සුරාබදු බද්දත් ඉහළ දැමීම කපා හරන ලද රජයේ වියදම් මොනවාද රජයේ දුරකථන මිල 25කින් අඩු කිරීම එසේම ඇමතිවරුන්ගේ මාසික පෙට්‍රල් දීමනාව ලීටර 5කින් කපා දැමීම ගම සමග පිලිසඳරට රුපියල් කෝටි 8500ක් වෙන් කිරීම දියර කිරි නංවන්න කෝටි 100ක් වෙන් කිරීම විශ්‍රාමිකින්ගේ වැටුප් විෂමතාව විසඳීම සඳහා වෙන් කළ මුදල රුපියල් කෝටි 50යි ග්‍රාමීය සංවර්ධනයට රුපියල් කෝටි 4206ක් වෙන් වුණා ජීවනෝපාය සංවර්ධනයට කෝටි 1989යි දුම්රිය හා බාස්රත ප්‍රවාහනයේ නැංවීමට රුපියල් කෝටි 200ක් වාරි සෞභාග්‍ය සඳහා කෝටි 2000ක් අධිකරණ කටයුතු සඳහා කෝටි 500ක් ඉතිහාසයේ ප්‍රථම වරට අධ්‍යාපනය සඳහා 7.51% වෙන් කිරීමක් අපනයන කරුවන් ශ්‍රේණිගත කරලා උසස් අයට බදු සහන වගා නොකරන ඉඩම් තරුණයින්ට සහ කාන්තාවන්ට කෘෂිකාර්මික කටයුතු සඳහා ලබා දීම විශේෂයෙන්ම රිය අනුතුරු කරන අයට බද්දක් පැනවීම එක ගමකට මිලියන 3ක් වෙන් කිරීම මන්ත්‍රීවරයෙකුටත් ලක්ෂ 50 ගානේ ලබා දෙන්න
තීන්දු කළා. ඒ වගේමයි ත්‍රිරෝද රථ රියදුරන්ටත් සහන. මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ගන්න නම් අවුරුදු 10ක් දැන් ඉන්න ඕනේ. එම යෝජනාව නිසා මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපති විශ්‍රාම වැටුප අහිමි වුණා. Perpetual Treasuries ආයතනය 44 උපයාගත් රුපියල් කෝටි 850ක මුදල මහා භාණ්ඩාගාරයට ගන්නටත් තීන්දු කළා. එසේම රාජ්‍ය සේවයට නව වැටුප් ව්‍යුහයක් සකස් කළ යුතු බවත් අයවැයේදී පිළිගත්තා. තවත් යෝජනා රැසක් මේ අයවැයේදී ඉදිරිපත් වුණා. ඇත්තටම මේ අයවැයේදී අපේක්ෂිත රජයේ ආදායම රුපියල් බිලියන 2284ක් ලෙස සඳහන් වුණා. ඒ වගේමයි අපේක්ෂිත වියදම රුපියල් බිලියන 3912යි. ඒ කියන්නේ අයවැය හිඟය නැතහොත් අයවැය පරතරය රුපියල් බිලියන 1628යි. අයවැය දෙවන වර කියවීමේ විවාදය අද පෙරවරුවේ ආරම්භ වුණා. මෙවර අයවැය හුදු ලියවිල්ලක් පමණක් බවයි විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවසුවේ. ඊට පිළිතුරු සැපයූ අමාත්‍ය බන්දුරු ගුණවර්ධන මහතා පැවසුවේ නිදහසින් පසු අභියෝගාත්මක අයවැය මෙය බවයි. මදමූල කේන්ද්‍ර වෙච්ච රාජපක්ෂ වරුන්ගේ සාඩම්බර ගෞරවනීය වරප්‍රසාදලත් පෙළපත ගැන කතා කළා. අනේ අපිට නම් එහෙම නැහැ. මම නියෝජනය කරන්නේ සාමාන්‍ය මදපන්ති. මෙලෝ රහක් නැති හුදු ලියවිල්ලක් පමණයි. ලංකාවට සෞභාග්‍ය ගේනවා කිව්වා. කොටි පරද්දුවා වගේ දුප්පත්කම පරද්දනවා කිව්වා. රෝමයේ ගිනිගනිද්දී නීරෝ වීණා වාදනය කරා කියලා ලොක්කෝ තාම බයිලා ගහනවා. නාමල් හැමතුමා පෝට් සිටි එකේ ඕල්ටරේන් වෙහිකල් එක මේ ප්‍රසන්න හැමතුමාම පිලියන් එකේ දාගෙන පදිනවා. රට යන්නේ රිවර්ස් එකේ. දැන් ලංකාවම කළු කඩයක්. මහා පරිමාණ මුදලාගේ ජාවාරම් පමණයි සිද්ධ වෙන්නේ. රුපියල් 1000ට shopping bag එකක් පිරෙන්න බඩු ගන්න බෑ. පරිප්පුවද 250යි. ජනාධිපතිවරණයේ දවසේ 110යි. සීනියද 250යි. එදා 100යි. මේ අයවෙන් දුක් විඳ ජනතාවට කිසිම දෙයක් දීලා නැහැ. 2021 බදු ආදායම රුපියල් බිලියන 1556 2274යි 2022ට. ඒ කියන්නේ 2021 ඉඳලා 2022 වෙනකම් බලාපොරොත්තු වෙන බඳු ලැබතුමා අලුත් බදු රුපියල් බිලියන 718 කෝටි 71800ක් ගහන්න. කවුද කියන්නේ සියලු බදු පැනෙව්වේ පාරිභෝගිකයාගේ මත අත්‍තරම කනගාටුයි මුදල් ඇමතුමා මෙතන ඉන්න එපැයි ඒකනේ සදාචාරය මෙතුමා මේ Facebook එකේ live බලන්න කියලා අපිට කියලා දෙනවා මේ දාලා 10 දෙනෙක් නෑ එතුමයි කතාව අහන්න දැන් අ කියනවා මුදල් ඇමතුමා ගැන ඔය 10 දෙනෙක් කියන්නේ 10 දෙනෙක් මේ ගරු සභාවේ සම්ප්‍රදායක් තියෙනවා විපක්ෂයේ ප්‍රධාන කතාව කරනකොට ඒක disturb කරන්න එපා කියලා කරුණාකර කියන්නේ ගහපු ලොකුම බද්ද කටින් කියනවා දෙකමාරයි කියලා පොතේ කියනවා තුනයි කියලා මුකද්ද මේ කතාවේ තේරුම? එතකොට මේ බද්ද දෙකමාරද? මේ බද්ද තුනද? කැබිනට් මණ්ඩලයේ කී දෙනෙක් ඉන්නවද මෙතන? කියන්න. බැසිල් ඇමතුමා කියනවා බද්ද පාරිභෝගිකයන්ට තල්ලු කරන්න එපාලු. විහිළු කතාවක් නේ. ඒකට නීතියක් දාන්න පුළුවන්. දැම්මේ නැහැ. ධනවතා බේරලා සාමාන්‍ය මනුස්සයෙක්ට බද්ද ගැහුවා. ඇක්සිඩන්ට් එකක් වුණොත් රජයට බද්දක් ගෙවන්න ඕනේ. ඇමරිකාවත් එහෙමද? මේ කොහෙවත් නැහැ ඔහොම බද්ද. ගාහෙන් වැඩිච්ච මිනිහට ගොන හන්නා වගේ. බඩු මිල තවත් ඉහළ යනවා. ඒ කිසිසේත්ම වසංගතය නිසා නෙමෙයි. ඒ ආණ්ඩුවේ අමනෝන්‍ය උද්දච්ච තීරණ නිසා. අස්වැන්න වැටෙනවා 50කින් 60කින් 40කින්. හැබැයි ඇමතුමා කියනවා පරිපූර්ණක ස්ථමේන්තු එකක්වත් දාන්න දෙන්නේ නැහැ කියලා. එහෙමනම් මේ බජට් එකේ 75ක්වත් ඒකට වෙන් කළ නැත්තම් ගොවි මහත්තුරුන්ගේ අස්වැන්න මේ කඩාගෙන වැටුනම ඒකට වන්දි ගෙවන්නේ අහසෙන් ගනල්ලද? කවුද වන්දි ගෙවන්නේ? වන්දි ගෙවන්නේ පරිපූර්ණක ස්ථමේන්තුවක් දාන්න බෑ කියලා මුදල් ඇමතුමා කිව්වා. මහා උජාරුවට කිව්වනේ කාබනික පොහොර නිෂ්පාදනය කරනවා කියලා. කොහොම මුදල් වෙන් කළා නැහනේ. දේශපාලන කතාවක් මිසක් අයවැය ලේඛනයේ පිළිබඳ මේ උත්තරීතර සභාවේ විද්‍යාත්මක විග්‍රහයන් නොකිරීම සම්බන්ධයෙන් මම බෙහෙවින් කනගාටුවේ. අබ්දුල් කලා ප්‍රකාශයක් කරලා තිබෙනවා ලඝුව විසිරගිය මානසික තත්වයෙන් අත්මිදී රටක් ජාතියක් වෙනුවෙන් ශ්‍රේෂ්ඨ නිර්භීත ජව සම්පන්න මෙහෙවරක් ඉටු කිරීම වෙනුවෙන් ඉතිහාසයේ ඔබ සදාකාලික ස්මරණය කරනු ඇත. ජාතික වශයෙන් මේ පාර්ලිමේන්තුවේ යුතුකම වගකීම ඉෂ්ට කරන්න බැරි වෙලා තියෙනවා. අපි ඒක පිළිගන්න වෙනවා. ගරු බැසිල් ඇමතුමා මේ අයවැය ලේඛන ඉදිරිපත් කළා තියෙන්නේ නිදාසින් පස්සේ ලංකා ඉතිහාසයේ විශාලතම වෙනස්කම් සහිත යුගයේ දිගින් දිගටම පැතිරෙන කොයිඩ් වසංගතයක් තුල තමයි මේ අයවැය ලේඛන ඉදිරිපත් කළා තියෙන්නේ. මීට පෙර ලංකාවේ කිසිම මුදල් ඇමතිවරයෙක් මෙවැනි වසංගතයක අයවැය ලේඛනයක් ඉදිරිපත් කළා නැහැ. අයවැය අවසන් ප්‍රතිඵලය විවිධ ප්‍රමාණවලින් සියලු පුරවැසියන්ට දැනෙනවා. ඉහළ ආදායම් ලබන පිරිස්වලට බදුබර දැනෙන්න පුළුවන්. ඒ බදුබරම සාමාන්‍ය ජනතාවටත් දැනෙනවා.
මේ ජනතාව අයවැය යෝජනා තමන්ට දැනෙන ආකාරය පිළිබඳව දැක්වූ අදහස්. එයාගේ මුළු හත වැලන්නේ ඒගොල්ලන්ට හොඳයි. දුප්පත් මිනිහට වැඩක් නැහැ ඒක. එදා ඉඳන්ම දුන්නේ ඡන්දේ ඔය කට්ටියට තමයි. නමුත් ඉදිරියට දෙන්නේ නැහැ. දැන් මිනිසුන් තේරුම් ගත්තා මේගොල්ලන්ගේ සහනය කොහොමද කියලා. ඒකනේ වැඩිපුර වැඩි කළා ආපහු චුට්ටක් අඩු කරනවා. මේ තෙල් ටිකට නම් තට්ටු කරන්න එපා කියලා විශේෂයෙන් කියනවා. මොකද මේ දියරයෝන්ගේ තෙල් ටිකට තට්ටු කරන්න එපා. බස් වලට තෙල් ගැහුවයි කියලා. තෙල් ලීටර 5 අඩු කළා තියෙන්නේ. මහා තැන් වල ඉන්නේ. ඒක ඉතින් අපිට කිසිම අදාළ කමක් නැහැ. ඒක රටේ යහපතට හෝ ඒ ආණ්ඩුවේ යහපත වෙනුවෙන් හදාගත්තු දේවල් ඒවා. අපිට සහන නැති අය වැයක් ගෙනල්ලා තේරුමක් නැහැ නේ. අපි රජයට කියන්නේ දුගි දුප්ප ජනතාව වෙනුවෙන් මේ මොනවා හරි දෙයක් කරන්න ඕනේ. අපිට දෙන්න නැමේ අය වෙදී අපෙන් ගන්න. අපේ ගන්න තමයි අය වෙදී. मनुष्य අන්දමන් මුහුදාශ්‍රිත පහළ වායුගෝලයේ කැළමිලි ස්වභාවයක් පෙන්නුම් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෙය අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බැවින් ධීවර ජනතාව අවධානයෙන් කටයුතු කළ යුතුයයි අතුල කරුණානායක මහතා ප්‍රකාශ කරනවා. මෙ අතර කඩුගන්නාව මාර්ගයේ විවෘත කිරීමට තවමත් තීරණයක් ගෙන නැති බවයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්දේස් වීරසූරිය මහතා ප්‍රකාශ කළේ. සබරකම වයඹ මධ්‍යම සහ උතුරු පළාත්වල විටින් විට වැසි ඇතිවන බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක පළාත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. බෙංගාල බොක්ක අන්දමන් දූපත් අසල පහළ වායුගෝලයේ අද දින කැළඹීමක් පෙන්눔 කරන බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. බෙංගාල බොක්කවට දිවෙන්ට ගොඩක් ඈතින් අන්දමන් දූපත් අසල පෙන්눔 කරනවා පහළ වායුගෝලයේ කැළඹෙන ස්වභාවයක්. මේ කැළඹෙන ස්වභාවයේ ඍජු බලපෑමක් දිවයින තුල වර්ෂාපතනයට ලැබෙන්නේ නැහැ. ඒතකොට මේක බොහෝ විට ඉදිරි දින කීපය තුල අඩුපීඩන කලාපයක් බවට පරිවර්තන ලකුණු තමයි පහළ වෙලා තියෙන්නේ. එම හේතුව නිසා අපි දිවයිනට නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු මූත්‍රිවල මේ තත්ත්වයක් තියෙන බව දීවරහා නායක ප්‍රජාවට අවධානය යොමු කරන්න කියන එක ඉල්ලීමක් කරනවා. මෙතර නායෑමේ අවධානම හේතුවෙන් වසදාම ඇති කොළඹ මහනුවර මාර්ගයේ මාවනැල්ල සහ කඩුගන්නව අතර කොටස තවදුරටත් වසා තිබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්දේස් වීරසූරිය මහතා ප්‍රකාශ කළා. කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නව පහල කඩුගන්නව ප්‍රදේශයේ දැනටත් පාර වසා තිබෙනවා. මේ වෙන විට එතන අපේ ගොඩනැගිලි පරිසර සංවිධානයේ පිරිසකුත් ඒ වගේ මාර්ග සංවර්ධන අධිකාරී පිරිසකුත් මානෙල් පාසලිකන්තුමිය ඇතුළු ඒ අංශ විසින් පරිශන කටයුතු කරමින් පවතිනවා. මේ වෙනකන් අපි තීරණ කරන්නේ නැහැ මාර්ගයේ විවෘත කිරීම පිළිබඳව. කාර්මිකවම සියලු ජනතාවෙන් ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිත කරන්න කියලා. විශේෂයෙන්ම මානැල්ල ඉම්මාතගම හරහා ගම්පොළ හරහා මාර්ගයත් අම්බේපුස්ස උරුණැගල මාර්ගයත් තමයි ප්‍රධාන කල්ප මාර්ග වශයෙන් තිබෙන්නේ. මෞසා කැලේ ජලපෝෂක ප්‍රදේශ වලට ඇදහැලිනු අධික වර්ෂාවත් සමග මෞසා කැලේ ජලාශය වාන්දරට තුනක් විවෘත කර තිබෙනවා. චීන කාබනික පොහොර සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා පසුගියදා ඇන්තර්වාසියක් යොමු කර තිබුණා. ඒ මෙරට ශාක නිරෝධායන සේවයටයි. අදාළ ඇන්තර්වාසිය නීතිපති උපදෙස් සඳහා යොමු කළ බව ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා ප්‍රකාශ කළා. මතවේදයකට තුඩු දී ඇති කාබනික පොහොරේ වූ චීන සමාගම නිකුත් කළ ඇන්තර්වාසිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලැබීමට නියමිතව තිබෙනවා. ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත අදාළ සමාගම පසුගියදා ඇමරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා ඇන්තර්වාසියක් එවා තිබුණා. එම ඇන්තර්වාසිය අතිරේක අධ්‍යක්ෂවරයා වෙත ලැබී තිබුණේ පසුගිය නවවනදායි. ඒ අනුව අදාළ ඇන්තර්වාසිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. අහිතකර බැක්ටීරියා අඩංගු බව තහවුරු වීම හමුවේ අදාළ කාබනික පොහොර නැව ප්‍රතික්ෂේප කිරීමට රජය පසුගියදා පියවර ගත්තා. කෙසේ වෙතත් කාබනික පොහොර සහිත හිපොස්පිරිට් නෞකාව තවමත් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බවට තොරතුරු වාර්තා වනවා.
යලිත් කොවිඩ් මරණ වාර්තා වීමේ තරමක වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඊයේ මෙරටින් කොවිඩ් මරණ 23ක් වාර්තා වුණා. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හැකිතාක් සෞඛ්‍ය උපදෙස් පිළිපදින් ලෙසයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. दैनिक कोविड मरण वार्ता මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 548,784ක් දක්වා ඉහළ ගියා. ඉන්පුට් කලින් 523,122 දෙනෙකු මෙවැනි විට රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදිනෙ වීම හේතුවෙන් තවදුරටත් පුත් කලින් 11,712 දෙනෙකු ප්‍රතිකාර ලැබෙනවා. මේ රෝගීන්ගේ වැඩිවීම රටක් හැටියට ගත්තහම වැඩිවීමක්. ඒ වැඩිවීම අපි අද දකින්නේ මීට දින කිහිපයකට කලින් අපේ චර්යාවන් වල ප්‍රතිඵලයක් හැටියට. ඒ වගේම තමයි අද හැසිරෙන දේ මත තමයි තව දවස් 10කින් හම්බ වෙන රෝගීන් සංඛ්‍යාව තීරණය වෙන්නේ. අපි ඒ පණිවුඩේ ජනතාවට දෙන්න ඕනේ අද ඉඳලා. කරන දේවල් පැත්තකින් තියලා හරි වගකීමෙන් යුතුව රෝගයේ පැතිරීමට ඉඩ නොදී කටයුතු කරන්න ඕනේ. අද අපි ඒක උපරිමයෙන් කටයුතු කරොත් දින 10කින් අපිට හම්බ වෙන රෝගී සංඛ්‍යාව අඩු කරගන්න පුළුවන් වෙයි. නොවැළැක්විය කෙලෙස රැල්ලක් ඇති වුණොත් ඒ රැල්ලේ දැඩි බව එහෙමත් නැත්නම් ඒකේ මැග්නිටියුඩ් එක උපරිමයට යන රෝගීන් සංඛ්‍යාව අවම කරගන්න අපි කටයුතු කළ යුතුයි. ඒ සඳහා වෙන කිසිවක් නෙවෙයි අපිට තියෙන්නේ අපේ සෞඛ්‍ය පුරුදු හැකිපමණින් ආරක්ෂා කිරීම තමයි. මොකද මේ එන්නතෙන්වත් වෙනත් ක්‍රමවේදයකින් රෝගය පැතිරීම වළක්වන්නේ නැහැ. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. බ්‍රිතාන්‍යයේ සත්වෝද්‍යානයක බලල් කුලේ සත්වීන් 8 දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබෙනවා. ද හිල්පුවත්පත් මාධ්‍ය වාර්තා කරන්නේ බලලුන් අතර අප්‍රිකානු සිංහෙන් දෙදෙනෙකු, හිමදිවියන් දෙදෙනෙකු, අමෝර ව්‍යාග්‍රේකු, පූමා සහ ජගුවර් දෙදෙනෙකුද සිටින බවයි. මෙම සත්වීන්ට සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ශාන්ත ලුවි සත්වෝද්‍යානයේ සිටින අනිකුත් සත්වීන් 12,000න් කිසිවකු කොවිඩ් පරීක්ෂාවට ලක් කර නොමැති බවද විදේශ මාධ්‍ය වාර්තා කරනවා. මෙම සත්වෝද්‍යානයේ සතුන්ට මීට මාසකට පමණ පෙර වෛරසයට එරෙහිව සත්ව විශේෂ එන්නතක්ද ලබා දී ඇති බවයි සත්වෝද්‍යාන බලධාරීන් පවසන්නේ. කොවිඩ් වෛරස ව්‍යාප්තිය හමුවේ යුරෝපයේ රටවල් 10ක් අධි අවදානම් තත්වයකට මුහුණ දී සිටිනවා. සමාජිකින් 27කින් යුත් යුරෝපීය සංගමයේ රටවල් 10ක් ඉතා ඉහළ අවදානමක සිටින බවයි බ්ලොක්ස් රෝගපාලන ඒජන්සිය පවසන්නේ. එය අනුව බෙල්ජියම, බල්ගේරියාව, ක්‍රෝෂියාව, චෙක් ජනරජය, එස්තෝනියාව, ග්‍රීසිය, හංගේරියාව, නෙදර්ලන්තය, පොලන්තය සහ ස්ලෝවේනියාව යන රටවල් ඊට අයත්. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. කාමර පදනම් කරගත් එගොම් ක්‍රියාවලියට යලි සම්බන්ධ වීමට පාසල් ළමුන්ට සහාය වීමේ අරමුණින් ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කිරීමට නෙස්ලේ මයිලෝපියවරගෙන තිබෙනවා. ඒ බෑක් ටු ස්කූල් නම් සිය වැඩසටහන යටතේ 2021 රෙඩ් බුල් කැම්පස් ක්‍රිකට් කාන්තා ජාතික තරගාවලිය පසුගියදා පැවැත්ුණා. ඒ කොළඹ තර්ස්ටන් විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වෙන ජීවිත රක්ෂණ සමාගම ලෙස සැලකෙන යුනියන් ඇෂුරන්ස් සමාගම සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර පවතින ගිවිසුම අඛණ්ඩව පස් දිනවරටත් අලුත් කිරීමට දෙපාර්ශ්වය කටයුතු කර තිබෙනවා. සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන මධ්‍යස්ථානයක ජීවත් වන මන්දගාමී බුද්ධි වර්ධනයක් ඇති නිවැසියන්ට නිරෝගී උදෑසන ආහාර ලබා දීමට ස්වාභාවික සම්පන්න ආහාර අලෙවි කරන ගෝලීය සමාගමක් ඉදිරිපත් වී තිබෙනවා. ජයවිර සෙවන නිවහනේ සියලුම පදිංචිකරුවන්ට පහසුවෙන් පිළියෙල කළ හැකි සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාරයක් නොමිලේ ලබා දීම සඳහා සමාජ සේවා අධ්‍යක්ෂ චන්දන රණවීරාරච්චි මහතා සහ නිව්ට්‍රින් නොවේට් ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා බද්‍ර සප්පෙරුම මහත්මිය අතර අවබෝධතා ගිවිසුමක් පසුගිය දිනක අත්සන් තබනු ලැබුවා.
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 28ක කාලයක් ජල සැපයීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. අද රාත්‍රී 8 සිට හෙට මධ්‍යම රාත්‍රී 12 දක්වා ජල සැපයීම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය පවසන්නේ. මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.